ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය පසුගිය සතියේ නිමාව දුටුවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් ඉතිහාසයේ අසාර්ථකම වූ සංචාරය ලෙසත් එය හැඳින්විය හැකි. කෙසේතත් එම සංචාරයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ. ඔවුන් වැඩි ප්‍රමාණයක් මේ වන විට ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගීවීමට ගොස් තිබෙනවා. ඒ අනුව ගත්තොත් 2020 තරග රටාවේ ලීග් ක්‍රිකට් තරගාවලි පහක් මේ වන විට ලොව පුරා විවිධ රටවල පැවැත්වෙනවා. ඉන්ටර්නැෂනල් ලීග් T20 ක්‍රිකට් තරගාවලි පැවැත්වෙනවා එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි, අබුඩාබි සහ ෂාජා යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින්. එම ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලිය ජනවාරි මාස 13 වැනිදා සිට පෙබරවාරි මාස 12 වැනිදා දක්වා පැවැත්වෙනවා කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන්. ඒ වගේම දකුණු අප්‍රිකානු 2020 ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා ජනවාරි මාස 10 වැනිදා සිට පෙබරවාරි මාස 11 වැනිදා දක්වා. ඒ සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වෙනවා. එම තරගාවලියටත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සහභාගී වෙනවා. බිග් බෑෂ් ලීග් 5/20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා දෙසැම්බර් 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා. නමුත් එම තරගාවලියට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී වන්නේ නැහැ. ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. ඒ වගේම බංග්ලාදේශයේ පැවැත්වෙනවා බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය. එම තරගාවලිය ජනවාරි මාස 6 වැනිදා සිට පෙබරවාරි මාස 16 වැනිදා දක්වා පැවැත්වෙනවා කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන්. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වෙනවා. ඊට අමතරව පැවැත්වෙනවා සුපර් මෑෂ් 2020 ක්‍රිකට් තරගාවලියක්. එම තරගාවලිය පැවැත්වෙන්නේ නවසීලන්තයේ දෙසැම්බර් 23 වැනිදා සිට පෙබරවාරි මාස 11 වැනිදා දක්වා නවසීලන්තයෙන් එම තරගාවලිය පැවැත්වෙනවා. මේ අනුව සලකා බැලුවොත් වැඩිම ශ්‍රී ලාංකිකින් ප්‍රමාණයක් ක්‍රීඩකින් ප්‍රමාණයක් සහභාගී වන්නේ බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු සහභාගී වෙනවා. ඊට අමතරව ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලිය එමිරේට්ස්දී පැවැත්වෙන එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙක් සහභාගී වෙනවා. ඒ අනුව ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලියේ අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලහිර කුමාර, සීකුගේ ප්‍රසන්න, චරිත් අසලංක සහ ධනංජය දුසිල්ලා ක්‍රීඩා කරනවා. එම තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල, භානු රාජපක්ෂ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන ක්‍රීඩා කරනවා. ඒ වගේම ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් සහ වනිදු හසරංග එම සංචිතයන්ට ඇතුළත් වී තිබෙනවා. ඊට අමතරව වැඩි ප්‍රමාණයක් ක්‍රීඩකින් සහභාගී වන්නේ බංග්ලාදේශ් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා. එහිදී කණ්ඩායම් 7ක් නියෝජනය කරමින් ක්‍රීඩකින් තරගාවලියට සහභාගී වෙනවා. චැටෝ ග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායමට විශ්ව ප්‍රනාන්දු, අශාන් ප්‍රියන්ජන්, මලින්ද පුෂ්පකුමාර, විජයකාන්ත්, වියස්කාන් ක්‍රීඩා කරනවා, සංචිතයට ඇතුළත් වෙනවා. ඒ වගේම ඩකා ඩොමිනේටර්ස් සංචිතයට චාමික කරුණාරත්න සහ ඩිල්ෂාන් මුනුවීර ඇතුළත් වී තිබෙනවා. නමුත් චාමික කරුණාරත්න මේ වන විට ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙනවා එමිරේට්ස්දී. ඒ වගේම ෆෝචුන් බැරිෂාල් කණ්ඩායමට චතුරංග ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා යන ක්‍රීඩකින් ඇතුළත් වෙනවා. ඊට අමතරව කුල්නා ටයිගර්ස් කණ්ඩායමට ආවිෂ්කර ප්‍රනාන්දු සහ දසුන් ශානකගේ නමත් ඇතුළත් වී තිබෙන දසුන් ශානක මේ වන විට ඉන්ටර්නැෂනල් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙනවා. රෑන්පූර් රයිඩර්ස් කණ්ඩායමට සංචිතයට පැතුම් නිශ්ශංක සහ ජෙෆ්‍රි වැන්ඩසේ ඇතුළත් වෙනවා. ඒ වගේම BPL ක්‍රිකට් තරගාවලියේ සිලෙක්ට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සඳහා ධනංජය සිල්වා, ඒ වගේම කමිඳු මෙන්ඩිස් සහ තිසර පෙරේරා ක්‍රීඩා කරනවා. අතවශ්‍යම තිසර පෙරේරා ඉතාමත් හොඳින් මෙම තරගාවලියට සහභාගී වෙන ඔහු සිලෙක්ට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්නේ. ඔවුන් ලකුණු සටහන බැලුවොත් තරඟ 6කට සහභාගී වෙලා ජයග්‍රහණ 5ක් වාර්තා කොට තිබෙනවා. මෙහිදී සිලෙක්ට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරඟ දෙකේදීම ප්‍රතිකරුවෙක් ලෙස තිසර පෙරේරා ඉතාමත් සාර්ථක වුණා. ඒ අනුව ඔවුන් දැනට එම ලකුණු සටහනේ ඔහු නියෝජනය කරන සිලෙක්ට් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු සටහනේ ඉදිරියේම සිටිනවා. ඒ වගේම ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකානු 2020 ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම 6ක් සහභාගී වෙනවා. එහිදී ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට අකිල ධනංජය, ඒ වගේම දිල්ෂාන් මදුශංක යන දෙදෙනා ක්‍රීඩා කරනවා. ජෝබර්ග් සුපර් කිංස් කණ්ඩායමට මහීස් තීක්ෂණ ක්‍රීඩා කරනවා. මහීස් තීක්ෂණ සහභාගී වූ ප්‍රථම තරගයේදීම ඔවුන් ජයග්‍රහණයක් කරගත්තා. කෙසේ වෙතත් මහීස් තීක්ෂණ 5/4ක් යවා ලකුණු 37ක් ලබා දුන්න කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ.
එම දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් කුසල් මෙන්ඩිස් සහභාගි වෙනවා. ඔහු තවමත් කිසිදු තරගයකට සහභාගි වුණේ නැහැ. නමුත් බිග් බෑෂ් ලීග් තරගාවලි පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ, වගේම සූපර් මැච් තරගාවලි පැවැත්වෙන නවසීලන්තේ, එම තරගාවලි දෙකටම කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුළත් වන්නේ නැහැ. ඒකත් විශේෂත්වයක්. ඉතින් මේ අනුව බැලුවම අපට පේන කාරණයක් තමයි අසාර්ථක ඉන්දියානු තරගාවලියෙන් පස්සේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තමන්ගේ රට වෙනුවෙන් නොවෙයි වෙනත් කණ්ඩායම් නියෝජනය කරමින් ඔවුන් 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙනවා. ඒ අතින් බැලුවොත් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයින්ට එතරම් අවාසිදායක කාලයක් නෙමෙයි උදා වෙලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් බැලුවොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නම් ඉතාමත් අවාසනාවන්ත අවාසිදායක කාලයක් තමයි දැන් උදා වෙලා තියෙන. හේතුව තමයි පසුගිය තරගාවලිය කිහිපය ගත්තත් ශ්‍රී ලංකාව ඉතාමත් අසාර්ථක වුණා. විශේෂයෙන් ඉන්දියානු තරගාවලිය ගැන සලකා බැලුවහොත් ජයග්‍රහණය පරාජය කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තරග පරාජය වූ ආකාරය අනුමත කළ නොහැකි තාමත් ලැජ්ජා සහගත ස්වරූපයක් ගත් බවත් අපි බොහෝ දෙනා දන්නවා. ඉතින් මේ අනුව කියන තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් වලට මොනවා වුණත් ක්‍රීඩකයින්ගේ පැත්තෙන් නම් ඔවුන්ට එතරම් අවාසිදායක තත්ත්වයක් නැහැ. ඔවුන් ලෝකෙ පුරාම ගිහිල්ලා උදල් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරමින් කාලය ගත කරන බවයි අපට පෙනියන්නේ.